बोला बतुरे लीटर ही के बर किए थे को मैच को 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 मैच बतुरे लीटर के बर किए थे हैं किलो एकाई देखाई जाले गणत्व कियन दाहाय बोला नियम उत्तर देने होता है एक की तेक्कत कियन लोन दाहाय केजी एम रीनतन वाल हरीम में असरी मत पीरी साथ दम में एक के मेहमत किया न मेक किया न कोई नंद गाना मीटर एट क्यों याकु मम्मी बालन द वाला के वाल लोड कुरने के लिए जान दुरो किया तो क्या पम वाला के ना तो विसी पाई के एम किया था द नेतंग एम के की ना था पिमक है දැන් මට කියන්න බලන්න ඝන මීටරට කිලෝග්‍රෑම් 10යි හා ඝන සෙන්ටිමීටරට ග්‍රෑම් කීයද ඕක මං කිය වේලා ඝන සෙන්ටිමීටර ජලයේ ඝනත්වය යෝ සාක්කි ඝන සෙන්ටිමීටර ග්‍රෑම් කීයද දන්නේ එකයි බං ඝන සෙන්ටිමීටරට ග්‍රෑම් කීයද එකයි गुडा दूर एंड ने बोहो दूर तीन मट पेने बोहो दूर इतकोट तब ऐना घन सेंटीमीटर दाहक बर की पुड कि पुड कि अभी हदने से मीम राइट दिने से इलाक ඒක තමයි මං කියන්නේ ඔයාලා මේ යාන්ත්‍රීකරණය කරලා තියෙන්නේ සෝඩියම් ගේ මৌලික ස්කන්ධය කීයද 23යි obviously ඒකකේ කියන්නේ ආ ඒක දැන් හොඳයි GMOL රින එක නෙමෙයිද ආ හොඳයි මෞලයට ග්‍රෑම් 23යි හරි නේද सोडियम मौल देख मे स्कंदे की चुट्टा किन्ने लमय लमय मेहिंद ओमिंद ओमिंद साइंस लेसी सिंहलें हुरुवेद्दी एक वाला पुलवांग इंग्रीसी ना इंग्रीसी हुरुवेद्दी भाषा वल्लगन भाषा वल्लगत संकल्पे तीन संकल्पे तीन का गणंगोली बोल गई संकल्पे वाले कर्मीट वाले बेटे तीन मुखद सूत्र इतना बोल गहन बे मंकी अल्लगन सोडियम वाले मौलिक स्कंदी की बंद हई मौलेट ग्रैम हाई किया मौलेट ग्रैम मिसेत ना दें सिंहल हितल किया ओके तुले सिंहल आगती मौलेट ग्रैम तीन वालू विसेत ना तवटी का सिंहल विकर मम मौलेक बर ग्रैम विसेत नु मंगर हुई मौल की देख मौलेक बर ग्रैम विसेत ना देख की अन्न साइंस एक ही साइंस के हरिनंग वाला मनोमय गाना हदला बलंडोने एक ऐतद के ला सूत्री टे दाला अपि सूत्री घूम हरि हजला ऐतद के ला यालुवते कदागर थन्नी कर्म ट्रैक होंदा ट्रैक का इन्नी
මම දැන් ආය අහනවා මවුල තුනක බරගියද අන්න ඒ ඔය ಗುಣ කිරීම බැරි කීයද 69යි මවුල භාගික බරගියද දැන් බෙදන්න බෑ අනේ අම්මේ මවුල භාගික බරගියද 115යි දැන් තේරෙනවද මේ අපි මේ අපරාධ මේ බය වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම එකක් අහලා තියෙනවද මේ නැත්තම් මේ මටත් ඕන වෙනවනේ කොබන්න මේක කියන්නේ ආයේ ලොකු දෙයක් මං හිතුවා දෙකයි මෝල් DM දරින තමයි ඒක ලොකු දෙයක් ඒක දැන් බලන්න කියන්නේ ආයේ ඝන ඩෙසිමීටරයට මවුල දෙකයි හොඳයි මයි අම්මලා ඝන ඩෙසිමීටරයක් කියන්නේ ඝන සෙන්ටිමීටර කීයක්ද ඔහ ඒක දන්නවා ඒක කොහොම හරි ඔළුවට දීලා තිනවා දැන් මේක මට මරන්න මට කියන්න ඝන ඩෙසිමීටර කියලා නැතුව ඝන සෙන්ටිමීටර වලින් ඝන සෙන්ටිමීටර 1000කම මවුල තියෙන්නේ දෙකයි අය කියන්නේ ඝන සෙන්ටිමීටර 1000කම මවුල තියෙන්නේ දෙකයි නං මම ඔයාලෙන් අහනවා ඝන සෙන්ටිමීටර 500ක කීයද මවුල දැන් තේරෙනවා ඝන සෙන්ටිමීටර 250ක කීයද බින්දුව සම ආයි භාෂාව ඇතුළේ ඔක්කොම තියෙනවා මතක තියාගන්න හැම විෂයෙම රසවත් වෙන්නේ උගන්නන ක්‍රමයේ මත මේ කිමිස්ත්‍රි මේ කිමිස්ත්‍රි කිමිස්ත්‍රි වල ඉහළ දේවල් ඔය මේවා තමයි ඔයාලා අර මිනිහට පොඩ්ඩක් ඉන්න කියලා ශාන්ත්‍රණී සමානයි එන් බෙදීම වී කියලා ක්ලිප් එකක් ගහන एना हर ऐ मम्मी निकांग कील दूंगी मट ऊबना था मंगेनो मंगहांदी ऐ जले बलपान अदियान वतुरे बर कीयदेना घन सेंटीमीटर एक बर कीयद ग्राम इकाई वतुरे घन सेंटीमीटर एक गत्तो तेतन ग्राम कीयद इकाई घन सेंटीमीटर कीयत्ती मिलीलीटर रेट मंगी तो लोक प्रश्न दिन विभाग लोक सांद्रन गुनाशे मट पेन घन सेंटीमीटर की मिलीलीटर की घन सेंटीमीटर एकाक मिलीलीटर एकाई हमे हमे हाँ वो इंटरवल के हर खाने मिलीलीटर की लीटर की मिलीलीटर दाहक ලීටර එකයි එහෙනම් ලීටරයකට ඝන සෙන්ටිමීටර කීයද 1000යි ආයෙ මං අහනවා ලීටරයට ඝන සෙන්ටිමීටර කීයද 1000යි ඔයාලා අර ඝන සෙන්ටිමීටර 1000ක් මොකක් කියලාද කිව්වේ 6 ගෙන් එහෙනම් ඝන ඩෙසිමීටරයක් කියන්නේ ලීටර කීයද මේ හැම එකක්ම ඉන්ටර්කනෙක්ටඩ් මං නිකන් අහන්නේ ආයේ ඝන සෙන්ටිමීටරයක් බරයලු ග්‍රෑම් එකක් ඔයාලා කියනවා ලීටරයකට ඝන සෙන්ටිමීටර 1000යිලු එහෙමනම් ලීටරයක ග්‍රෑම් කීයද 1000යි පේනවද අපි එක සූත්‍රයක්වත් දන්නේ ග්‍රෑම් 1000 කියන්නේ කිලෝ කීයද හයියෙන් ගෑම් එහෙනම් ඔයාලට කිලෝ එකක පඩියක් නැත්තම් කොහේ හරි තැනක ඒ වෙනුවට తాවකාලිකව ගත්ත හැකි මොකද්ද වතුර ලීටරයක් දැන් තේරෙනවද මම ආයෙදයක් කියනවා දැන් මේ මට පාඩමට ඕන දැන් මේක කෙනෙක් ඉන්ටර්විව් එකට යනවා නම් ඒ ඉන්ටර්විව් එක පාස් වෙන්න ඌට කිලෝ 50ක් ඕනේ නම් ඇඟට ඒ ළමයාගේ බර 49 නම් ඉන්ටර්විව් එක පාස් වෙන්න ඕන හොඳ ක්‍රමයක් කියන්නේ මා ප්‍රිය මිත්‍රවරුනි වතුර ලීටරයක් බිවන හරි චූකරන් නැතුව ඉන්න ඕන ඉන්ටර්වයුව එක ඉවර වෙනකන් ඉන්ටර්වයුව එක ඉවර වෙනකන් කොහොම හරි දත් මිටි කාගෙන ඉන්න ඕන බිව්වත් කිලෝ එකක් වැඩි වෙනවා අහක් කළත් කිලෝ එකක් අඩු වෙනවා
එනම් මට කියන්න ජීවියෙක්ගේ දේහ ස්කන්ධය තීරණය කරනවාද නැද්ද ජලය දැඩිව දැඩිව තීරණය කරන ඒ නිසා ජීවියෙක්ගේ දේහ ස්කන්ධය ගද්දී තීරණාත්මක අවස්ථාවවලදී එයාගේ තෙතමනිය සහිත බරද ගන්න ඕන වියලි බරද වියලි බර වර්ධනය කියන්නේ එහෙනම් වියලි ස්කන්ධය කුමක් ලෙස වැඩිවීමද අප්‍රතිවත් ලෙස වැඩිවීම ලියමු